මෙන්න මේ පළකිරීම. ඔයාලත් මේ වෙදි දකින්න ඇති. ඇත්තටම මේ පළකිරීමේ තියෙන මතයත් එක්ක මම 100%ක් එකඟ වෙනවා. මේ කාරණය මම කියනවා සත්සුදත්සේ නිවැරදි. අනිවාර්යෙන් මද්‍රව්‍ය විශේෂයෙන්ම අයිස් හෙරොයින් වගේ මද්‍රව්‍ය මේ රටෙන් තුරන් කරනවා නම් ඒ සඳහා හොඳම විසඳුම සහ ඒ සඳහා නියම සුදුස්සා නාමල් රාජපක්ෂ. ඒකේ කතන්දර දෙකක් නැහැ. මේ වෙද්දි කරලියට ඇවිල්ලා තියෙනවා සජිත් ප්‍රේමදාස. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක. ඒ වගේම අපිට පේනවා අලුත් බලවේග එළියට එනවා දෙවන පරපුර වගේ උවිදු විජේවීර. ඉතින් මේ කාටත් වඩා හොඳින් මේක කරන්න පුළුවන් එකම කෙනා නාමල් රාජපක්ෂ. ඒක මට 100%ක් පැහැදිලි. මොන දේ වුණත් අපි ඇත්ත කතා කරන්න බය වෙන්න හොඳ නැහැ. හදවතින් කතා කරන්න ඕනි මේකට සුදුස්සා නාමල් රාජපක්ෂ. මම පුංචි කතාවක් කියන්නම්. මේ කතාව අහන්න ඔයාලා කාලය අපත යන්න නැති වෙයි. අපේ පැත්තේ පුංචි ප්‍රශ්නයක් ආවා ගංජා කේජි. පාසල් ළමුන් අතර තරුණයන් අතර එකපාරම විශාල වශයෙන් මේක පැතිරෙන්න පටන් ගත්තා. අත්තරම් මේකට විසඳුමක් පොලිසිය ඊට පස්සේ පාසල් එකතු වෙලා දහම් පාසල් එකතු වෙලා ස්වේච්ඡා සංවිධාන ගමේ වැඩිහිටියෝ එකතු වෙලා මේකට විසඳුමක් හෙව්වා. පොලිසියෙන් සමහර වෙළඳාම් කරන අය අත්අඩංගුවට ගත්තා. කිසිම විසඳුමක් හම්බුනේ නැහැ. සාර්ථකව මේක මැඩපත්වා ගන්න බැරි වුණා. මෙහෙම යද්දී මට තේරුණා විශාල වශයෙන් මේකට පාසල් ළමුන් ඇබ්බැහි වෙලා ඔවුන්ගේ ජීවිත විනාශ වෙනවා. මම තීරණය කරා මම ගේමට බහිනවා. මම ගේමට බැස්සා. සතියක් යද්දී දවස් 7ක් යද්දී අපේ ප්‍රදේශයේ ගංජා කේජී වඳුරෙන් මං නිදහස් කරලා දැම්මා. සම්පූර්ණයෙන්ම නිදහස් කරා. මම කතා කරා මගේ ගෝලයන්ටයි මගේ යාළුවන්ටයි මගේ නෑදෑයන්ටයි. මම යාළා ඔක්කොම එකට කියලා එයාලත් එක්ක පොඩි සම්මුතියකට ආවා. අපි ආය අපේ ප්‍රදේශයට ගංජා ගෙන්නන්නෙත් නෑ. අපේ ප්‍රදේශයේ ගංජා විකුණන්නෙත් නෑ. වීඩියෝ එක තේරුණා නම් වීඩියෝ එක ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා channel එකත් subscribe කරගෙන යමු. ජය වේවා.